नमो बुद्धाय। श्री बुद्ध वर्ष 2561 विवाहार वर्ष 2017 वैशाख मांगल्य निमित्तेन गलहिटियाव श्री सुगत सुभद्राराम विहारस्थाने मगिन तुन्वन वरटत इदिरिपत करन अपमहा बोसतानान वहांसेगे बोधि संभार धर्मपूर्ण एक अवस्थावकिन महाबिनिक मनकलावु आश्चर्य हुआ दक्कमिन देशित जातक कथापुत वहांसे तुलेन 530 वन जातक कथाव अलला मिम तोरण निर्माण्य वियत तेवन वरटत ओबटी इदिरिपत करन मिम तोरणे अनुशासक गलहिटियाव श्री सुगत सुभद्रा रामाधिपति शास्त्रपति पूज्य वैत्यावे पंजाराम हिमि अदहसहा सरसुम निर्माणय सुमन रांसी पोडिहामुदुरु चित्र शिल्पी ललित कला कीर्ति गोंगितोट पेमरत्न महता सहाय एमओ मेंडिस विदुली रटा तिमिर इलेक्ट्रिकल अधिपति अबेपाल महता सहाय सुमन रांसी पोडिहामुदुरु तुषार रत्नवीर एल एस अमरकोन कथावहा पीठपत निर्माणय किविपति पूज्य सन्नस्कम बुद्धप्रिय हिमि संगीत निर्माणय सरोजनी विजय सूर्य गायना सेमिनी सत्सरा सविद्या सत्सरनी अमंदा उमगिलिय हंड कैवीम रंगन शिल्पी कांचन कोडितुवक्कु रंगन शिल्पी नंदित सिरिसेन एरंद जयरुवन हर्ष कोसल गंगा वितानारच्ची कौशल्या रांसिलुनी सरोजिनी विजय सूर्य जयमिनी वत्सला सपूर्णा गवेशना रवीना दिनाक्षी सपुनी तीक्षणा सह दिवंक उमगिलिय वादनय सरोजिनी विजय सूर्य एंड्रिया क्लेमेंट हर्ष कोसल कविस्क पसिदु एकल्हि सकल जनहित विधायक विशुद्ध बुद्धि अति करुणा निदानवु सम्यक संबुद्ध सर्वज्ञ राजोत्तमयान वहांसी सवेत्नुवर देवरम विहर वेडवसन सेक एक दवसक दाम सभावे रस उन्नावु भिक्षुहु बुधुन्गे महाबिनिष्क्रमणेहि गुण किय किया सिटिकाल्हि ए महानुन विसिन आराधितव सर्वज्ञान वहांसी इकुत्वत गिन हर दक्वा वदाल सेक पिर बरनेस्नुवर कसीनम रजिक दहमिन राज्य करन्नी ए रजुगे सोलस दहसक बिसोवरु नतरीन एकद इस्रियक हट दुवेक हो पुतेक नूपन्नी इक बिती मे करुनेन कनसल्लट पत नुवर वासी हु वंशे रक्षा करन्नाव पुत्रेक प्रार्थना करवाई कीवा हुए දැන්ඔබ පළමුවන රූපරාමුවට දෙනෙත්‍යොමන්න රාජසභාවේ කතිකාවත ජනතාවගේ අභිප්‍රාය මුදුන්වාලීම පිළිබඳවයි මහරජතුමනි නුවර වැසියන් මහත් කනස්සල්ලෙනුයි මේ කාරණාවගෙන පසුවන්නේ ජනතාවගේ අයදීම 13,000ක් බිසෝවරුන්ට දරුවන් ප්‍රාර්ථනා කර සිටින ලෙසයි මහරජතුමනි හොඳයි අමාත්‍ය वहाम सोलसदासम बिसोवरुन रेस्कर चंद्र सूर्य वंदनावेन याक्ञा कोट दरुवन प्रार्थना करन्ने धनुवत कर यहापति देवियान महंस यहापति होदत हिती सोलसदासटम एकटम लबुनोत मोकक्द नुब किव्वे एक राजतुमा बाला गानी सोलो दासा आप्पा दे बोले होदाई होदाई जनता अदहासट अवनत राज सब कतिका दकी मिन सिटी
ඔබ ඔය දකින දෙවන රූප රාමුවෙන් මහරජතුමා අන්තපුර බිසෝවරුන්ට උපදෙස් දෙන විලාසයයි පෙන්වුම් කරන්නේ බිසෝවරුනේ මේක ජනතාවගේ ඉල්ලීමක් වංශය ආරක්ෂා කරන්නා වූ කුමාරයෙක් නැතයි නුවර වැස්සෝ සිටිනුයේ කනස්සල්ලේ යහපති මහරජතුමනි මන්නන් ලස්සනම ලස්සන කුමාරයෙක් පතනවා මගේ කැමැත්තත් ඒකමයි කොහොමටත් රජ කරන්න නම් පුත් කුමාරයෙක් නේ අවසිවන්නේ ඔය එක දරුවෙක් මදයි මට ඒ තරම් රුචියක් නෑ දරුවන්ට කට කට මේ රාජසභාව ආන්න තේරුණා දේවියට වං අහන් හිටියේ 11000ක් මොකටද එක රජ පුටුවකට ඈ මේක රාජාඥාව විහිළුවක් දමාත්‍ය ලී පිරිසිදු වෙනවනේ මාමාත්‍ය මෙලෙසට බිසෝවරු හැමදෙනු වත් කෙරුණා ජනතාවගේ සිත් යලි සොම් නස කාලය හිමින් තව තව ඈතට දුණා තව පියවරක් ගන්නට රජ අන ලැබුණා ඒ ස්ත්‍රීහු චන්ද්‍ර සූර්යාදීන්ට වැඳුම් පිදුම් ආදී වූ උපස්ථාන කොට ප්‍රාර්ථනා කළද දරුවන් නොලද්දාහුය රජුගේ ශීලාචාරාදී ගුණධර්මයන්ගෙන් යුක්ත වූ චන්ද්‍රා නම් වූ බිසවක් වෙත් ඒ බිසවුන්ට දරුවන් ප්‍රාර්ථනා කරවයි කීයේය ඔය තුන්වන රූප රාමුවෙන් දැක්වෙන්නේ අනෙක් බිසවවරු චන්ද්‍ර සූර්ය වන්දනාවේ යෙදී සිටියදී චන්ද්‍රා නම් වූ අගමෙහසිය සත්‍යක්‍රියා කරන ආකාරයයි මාගේ ශීලාදී ගුණධර්ම පූර්ණේ විශ්වාසය මා පමණක් නොව මා ස්වාමි රජුන්ගේද පූර්ණ විශ්වාසයයි මෙතෙක් රැක්කා වූ සිල් ඇත්තේද මේ සත්‍ය වචනේ හේතු කොටගෙන මට දරුවෝ ඇති වෙත්වා ඇගේ සීල ගුණ මහි ඇගේ ශීලාදී ගුණානුභවයෙන් ශක්‍ර භවණය උණු ආකාරයක් දැක්විය. සක් දෙවි රජතෙම පරීක්ෂා කොට ඒ කාරණය දැන චන්ද්‍රා දේවිය පුතෙකු පැතිය. ඈට සුදුසු පුතෙකු බලනුයේ බෝධිසත්වයන් දැක මෙසේ කීවේය. යාළුව, තුප මිනිස් ලෝ උපන් කල්ලි තුපගේ පාරමිතාවන් පිරෙන්නේ. මහජනයාට මහත් වැඩදවන්නේය. කසී රජුගේ අගමේසුන් චන්ද්‍රාවන්ගේ කුස පිළිසිඳ ගනුව. ඔය සිව්වන රූපරාමුවෙන් සක් දෙවිඳු බෝසත් කුමරුට කරන ආරාධනයයි දිස්වන්නේ. එකල්හි බෝසතාණන් වහන්සේ සක් දෙව් රජුගේ වචනය පිළිගෙන 500ක් දිව්‍ය පුත්‍රයන් සමග ඒ දිව්‍ය ලෝකයෙන් චුතව ඒ චන්ද්‍රා නම් අගමෙහසුන් කුස පිළිසිඳගත් සේක. සෙසු දිව්‍ය පුත්‍රයන්ද අමාත්‍යන්ගේ භාර්යාවන් කුස පිළිසිඳගත්තාහුය. ප්‍රීති ප්‍රීති. මාසිත බොහොම ප්‍රීතියට පත් වූ
මා දැන සිටියා ඈ දරු සම්පත් ලබන බව එහෙමයි එහෙමයි මහරජතුමනි වාම ගප්පෙරහැර දෙවන්නට කටයුතු සූදානම් කළ යුතුයි මහා මාත්‍ය එහෙයි එහෙයි මහරජතුමනි ඇති ආන්දන් ඔයින් ගියා සොලොත් දහසම බිසෝවරු කුමාරවරු බිහි කළා නම් එහෙම ඉඳලා ඉවරයි ඕතමෝ පිරුණු දරු ගැබ් ඇත්තිය පින් ලකුණු ඇත්තා වූ පුතෙකු වැදුවාය ඒ දවසේම ඇමෙත්තන්ගේ ගෙවල්වලද 500ක් කුමරුවෝ උපන්නාහ ඉක්බිති ඒ කුමරුන් උපන් බව කීවාහු එබස් අසාම පුත්‍ර ස්නේහ උපන්නේය චිත්තබ්යන්තරෙහි ප්‍රීති උපන්නේය ලය ලිහිල්ලූයේය දැන් නුඹ දකින පස්වන රූපරාමුවෙන් දිස්වන්නේ කුමරු බිහිවීමත් බමුණු පඬිවරු නම් තැබීමත්ය මේ නම් මහා බල සම්පන්න කුමාරෙක් නාරජතුමනි කුමාරයාගේ සමත්ක ලක්ෂණ වලින් පෙනෙන්නේ ඉන්නති කුමාරෙක් බවයි කුමාරයාට කිසිදු උපද්‍රවයක් නුදුටුමි මහරජතුමනි සතුටුයි සතුටුයි මාසිත බොහොම සතුටුයි පඬිත බ්‍රහ්මණ උමරා පංකල්හි සියලු කසීරට වැසි වටෙහි ඔබ වහන්සේගේ රට වැස්සන්ගේ සිත්තෙපමෙන් උපන් බැවින් තේමිය නාමය කුමාරයාට නොගැලපෙන්නේද පඬිත අපූරු නාමය රජතුමනි අපූරු නාමය තේමිය වැස්ස තෙමෙන්ද හොඳයි හොඳයි තෙමෙමු තෙමෙමු වැසි වට නිසා වෙන් කුමරා ලද උපතේ ජන හදවත් එසඳ රජතෙම සේනගුප්ත නම් අමාත්‍යවරයා කැඳවා අමාත්‍ය කුලෙහි උපන් කුමරුවන් මෙතෙකයි බලා නියම දැන එවයි නියෝග කළේය 500ක් කුමරාභරණ යවා 500ක් කිරිමවුන්ද ගමන් කරවීය මధుර කිරි ඇතිසේ තන පිහිටි සිව් සැටක් කිරිමවුන් බෝසතාණන්ට තෝරා දී මහත් වූ සත්කාරයන් කොට චන්ද්‍රා දේවීන්ට වරයක්ද දුන්නේය ඒ චන්ද්‍රා දේවී තෙම ඒ වරය කැමැති විටක අරගනිමැයි නොගින තැබුවාය ඉක්මිති උපන් ඉක්මැසි කුමාරයා සරහා රජුගේ සමීපයට ගෙන ගියාහු රජතෙම පුත්‍රයා වඩාගෙන ඇකේහි හිඳුවා සන්තෝෂයෙන් සනහා උන්නේය එකෙහිනි සොරුන් සතර දෙනෙක් ගෙනාවාහුය රජුරෝ ඒ සොරුන් උදෙසා දඩුවම් නියම කළ අයරුයි ඔබෝය හයවෙනි රූපරාමයෙන් දකින්නේ මහරජතුමනි සොරකම වඩාහි මහත් අපරාධයකි එහෙමයි මහරජතුමනි මහා මාත්‍ය මේ සොරාට කටු සැමිටියෙන් දහසක් පහර දෙව අනෙක ඇල්කීලේලව අනෙක් සොරාගේ අත්පා හැරව අනෙක් සොරා උලතබව එහෙමයි මහරජතුමනි යස වැඩේ යස වැඩේ අත පය කඩලා දෙන්න ඕනේ කිඹුල්ලුන්ට සොර දෙටුව නැට රාජ
සිය පිය රජුරුවන් වහන්සේ රාජ්‍ය නිසා නිරේගාමී වූ බොහෝ අකුසල් කොට නැසෙනසේකයි සිටූ බෝසත්හු අකුසලෙහි තැතිගත්තේය. මම මේ රජගෙට කොතැන සිට ආයෙම්දැයි ජාති ස්මරණ ඥානෙන් බලනුයේ දිව්‍ය ලෝකෙහි සිට ආ බව දැන එයින් ඈතත් බලනුයේ එම නුවර රාජ්‍ය කළ බව දුටුයේය. තුමූම 20 අවුරුද්දක් රාජ්‍ය කොට එකල්ලි සිද්ධ වූ අකුසලයෙන් 80 අවුරුදු ඔසුපත් නිරේහි පැසුනෙමි. නැවතත් දැන් මේ සිරගෙයිම උපන්නෙමි යැයි සිතුවේය. හෙදින් මේ රාජ්‍ය සම්පත්තියෙන් මිදුණු කැමැත්තේ වී නම් තොප අඳගොළු බිහිරව ජනයාට අඥාන බව දන්වා සිටුව පුත. නුම නින්දා කරන පරිද්දෙන් පැවතුනොත් නුම නොකමැති රාජ්‍ය හැර තපසට යාමෙන් වැඩ සිද්ධ වෙයි පුත. ඒ කුමාරතෙම දෙව්දුවගේ බස් අසා එම්බල දිව්‍ය ස්ත්‍රිය ඔබ මට වැඩ පිණිස යමක් කීයේහිද? ඒ තොප කී පරිද්දෙන් කරමි කියා එකී අංග තුන ඉටාගෙන එපරිද්දෙන්ම පවත්නේය. කුමරුවෝ කිරට හඬද්දී මහ බෝසතාණන් වහන්සේ අපාය බයින් බයපත්ව රාජ්‍ය කිරීමට වඩා निराහාරව මිය යෑම උතුමැයි කිරට නොහඬන සේක. මුණා කළත් කුංචි කුමාරයා කිරිබුන්නේ මහදේවය. 500ක් කුමාරවරු කිරට හඬද්දී පුංචි කුමාරයා කිරි කඳුලක්වත් තොල නොගා නිසල්මනී මහදේවිය. සේවිකාව, මට මහරජතුමා බැහැ දැකීමට අවසි බව කියව. රජුරුව තමන් දන්නා බ්‍රාහ්මණයන් කැඳවා මේ බව විචාලේය. බමුණෝ කියන්නාහු දෙවියන් වහන්සේ කිරි බොන වේලා ඉක්මවා කිරි දීම වටනේය. එකල්හි මේ කුමාරතෙම අඬමින් තෙමීම කිරිබොන්නේ යයි කීවාහුය. එතැන් පටන් වේලා ඉක්ුත්කොට කිරි දුන්නාහුය. එහෙත් කුමාරතෙම කිරි නොබොන්නේය. Thank you.
මගේ දරුව සාදුකින් පීඩිතව වැතිරින්න හැටි මට බලා හිඳිනු බෑද වියනේ අවුරුද්දක් මුළුල්ලේ මෙසේ නිසි කල්ද කිරි නොබී සිටුනේ කෙසේද දේවිය රාජ වෛද්‍යවරුන් පවා කුඹුරු පරීක්ෂා කළා කුඹුරට කිසිදු රෝගාබාධයක් නැති බවයි ඔහු පවසා සිටියේ ඈ වෛද්‍යවරුන්ටත් බෙහෙත් දෙන්න වෙයි වගේ අම්මා කුමාරයාට ලෙඩක් ඇත්තෙම නැද්ද මොකක්ද නුඹ කිව්වේ නෑ 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 කිරි පොවා ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද කියලායි කිව්වේ මිසි ඒ තේමිය කුමාරතෙම අසීරුවෙන් කිරි පොවා ඇති දැඩි කොට පස් අවුරුදු වියට ගෙනාවාහුය ඉක්බිති ගින්නෙන් මතතුගෙන් දලලු විෂ සතුන්ගෙන් ඇඟ විවිධ පීඩාවන්ට වසර 10ක් පුරාවට ලක් කළේය. ඔබ මේ සත්වන රූපරාමුවෙන් දකින්නේ කුමරුවන්ට එවන් බය උපද්දවන්නට ගන්නා වෑයමයි. අවසන් වර කුමරා හොත් ඇඳ යට ගිනි කබල් තිබුවාහු. ඇඟ පොළමින් බිබිලි නැංගේය. එහෙත් මහ බෝසතාණන් වහන්සේ අවීචි මහා නරකයෙහි ගිනි දැල් සියක් යොදුනේහි වැතිර සිටියේ. ඒ නරකයෙහි පිද විඳින දුකට වඩා මේ දුක් සියක් ගුණයෙන්ද දහස් ගුණයෙන්ද ඊතා උතුමැයි ඉවසා නිශ්චල වූ සේක. ඉක්බිති මව්පියෝ ලය පැලී යන්නක් මෙන් ශෝක වූහ. යකෝ මේක යකාගේ කුමාරයෙක්නේ. හවුරුදු 16ක් ගිනි දැම්ම. ඈ? ඇත්තු දැම්ම. ඈ? කණ්ඩ බොණ්ඩ නොදී හිටිය. පැණි ගාලා මැස්ස දැම්ම. ඡන්ද පුරුෂයොත් දැම්ම ඇඟ වට කරලා සක් පිඹ කළුවරෙත් තිබ්බ මූ නෑනේ හාවකුව අසූචියේ හිම තිබ්බත් හරි ගියේ නෑ නැද්ද මට කරේ මියක් චෙ හෙන්නේම නෑනේ අප්පා දහසක් තවත් කල්පනා කොල්ල බලන්න ඕනේ ඔහෝ මහරජතුමනි මලා සිටිය නොහැකි තව දුරටත් ලය පැලී යාමට තරම් වේදනයි මගේ පුතු ගැන මහරජතුමනි දේවිය අප පුතුට යාඥා කළ යුතුයි වහාම කුමරුන් සමීපයට ගොස් අප දෙදෙනාම යාඥා කරමු දේවිය හෑ යාඥා කරන්න ඒක හරි නෑ ඒක හරි නෑ මේ පැටියෙකුට අපේ මහරජතුමා යාඥා කරන්න අම්මපා මේකට පුත පිළුවාදීන්ගේ පය මුව කන් සිදුරු මෙබඳු නොවේ පුත කතා කරව පුත කතා කරව පුත තොපවනාහිම ප්‍රාර්ථනා කොටලත් පුතේ කතා කරව පුත කතා කරව මාලය වාවුණු කෙසේද පුත කතා කරව අප නොනසව පුත සියලු දඹදිවෙහි රජුන්ගෙන් වන නින්දායෙන් අප මුදවා පම් පුත කොතෙක් කිවත් ඇත කුමාරා නිසල් සක් යෙවි තව වසරක් ලැබුණ තැනේ වරක් තවත් බමුණන්
निमित्त पाठक तेपि मे कुमार उपान दवसे मे तेम महत् पिनत्ते कीवा नोवेद इससे महाराज तुमने अप प्रकाश कला प्रकाश कोला प्रकाश कोला हुए तेन्ने पिने दन पलव कुमुर गोलुया बिहिरिया पिलुया तोपगे कथा सत्य नवन्ने किसेद एमाई महाराज तुमने एमाई हुए तेन्ने आगे टा बोरुकारे ओ कुमाक निसा कुमुरु मेले से सिटिन नेद निमित्त पाठक महाराज तुमने अपविसिन नुदत दयक नेत्ती मय इतिकुदु उवत नुंब वहां से विसिन पतालत दरुवन काल कन्याय की कलि नुंब वहां से इत दुमना सुपदी ने आसिता किसी वक नुकी वाम है ए कहन पचे वैदी वैदुना में पाचा हालने मा देंग अप कुमार कलयुत द बामुनु पांडिता कुमार कलयुत द बे कुमारे आ राजगे वसाई नम नुबवाहन सेतात अगमी हिसी बिसाउन तात उपद्रव मई महाराज तुमनी एइन अवमगुल रातयाक असुन युदा कुमरु एही हिंदुआ बसना हिरे दोरिन निकुत कोटे अमु सोहने ही वाललान्नटे याबती वाललान्टे होम बला पल्ला को विसंधु में अम्मा पा मुंटे रजते म इपवत असा वेन नटे आने उपद्रवे निसा ततिगेन ईट कैमत्त पलकले චන්ද්‍රා දේවිය එපවත් අසා රජු කරා පැමිණ මෙසේ කියන්නේ මා පුතු මෙසේ මරා දමන්නේ කෙසේද ස්වාමීනි වෙන කුමක් කරන්නද දේවිය කුමරු අප දෙදෙනාටම හානි පමුණුවන්නේලු මගේ කුසින් බිහිකල දරුවා ස්වාමීනි ප්‍රාර්ථනා කරලා දිනාගත්තු දරුවා මමයි කුමරුගේ පියා දේවිය පියෙකුට දුක නැතයි ඔබ සිතන්නේද රජතුමනි ඔබ වහන්සේ විසින් මට වරයක් දෙන ලද්දේ නොවේද මින් පෙර එය ඔබ ඉල්ලුව විටක දෙවන්නට කල් දැම්මා නොවේද දේවිය මට ඒ වරය දැන් අවසි රජතුමනි ඉල්ලව දේවිය ඉල්ලව ඕනෑම වේලාවක ලබා දෙන්නට નિયમિતයි ඊ පාර මොකද්ද දේවිය ඉල්ලන්නේ හ්ම් ඔය අටවැනි රූප රාමුවෙන් පෙනෙනුවේ දේවිය රජුන්ගෙන් සිය වරය राज सभाव तुल इल्ला सिटिन आयुरुई मगे पुताड राज पवरंड महाराज तुमनी हैं कोरे बीरे गोलुए राज पुटुवट कमन्ने कमन्ने हुदुड गलबेडवा हुदुड गलबेडवा आपिदान मारु पदम देविया तोप पुतु तेम काल कन्नी एक राज्य उड़ के सेदे वाला था। ची, एक आतारी अन्य नदी बाढ़ाई, अपराधे। मटन निदाहसे की यक्खरी होया गांडा दीब्बा बस्ताव। मुकाक द किविया मात्ते? ने, मी मठे पेरी दे राज्य बिंटे, हैं? दांगे डी टे अन्य द तो पहाड़ नहीं? ये बात तूना ती दिंग अमुत्ता ने नहीं, हैं? अनेक हैं, ग्योत्ते का वचने आई। මෙසේ රජුහා කතිකා කළ චන්ද්‍රා දේවිය සිය පුතුට දිවි හිමියෙන් රාජ්‍ය නොදෙන්නේ නම් සත් අවුරුද්දකට ඉල්වා නොලැබුණු කල්හි සත් දවසකට සිය පුතු රජ කරන්නට වරය ඉල්ලා ගත්තාය. ඕතොමෝ රජ කුමරු රාජාභරණයෙන් සරසා මේ තේමිය කුමාරයාගේ රාජ්‍යයයි නුවර පැදකුණු කරවා ආකල නැවතත් පුතු යදින්නට විය සොලොස් වසක් පුත මොනුඹ නිසාවෙනි හඬුවා වෙලපුණා උහුලා
දවසින් දවස පස් දවසක් යාඥා කළාය. සවෙනි දවස රජතෙම සුනන්ද නම් රතාචාර්ය කැඳවා එම්බල රතාචාර්ය තෝසට උදෑසන අවමගුල් අසුන් යොදා තේමිය කුමාරයා එහි තබා බස්නාහිර වහල් දොරින් ගෙන ගොස් අමු සොහනේ සිව් වැස් වලක් කැන ඔහු ඒ වළීලා උදුළු මිටින් ඔළුව තලා මරාපියා මුදුනේ පස්සොබා ඉස්සොදාන්නා එව එසේමයි රජතුමනි මා එසේ කරන්නම් මෙබස් අසා චන්ද්‍රා දේවියට ලය පැලෙන්නාක් මෙන් ශෝක උපන්නේය එසේ කල්හිද මාගේ සිත මුදුන් පැමිණියේ යයි තේමිය කුමරු මෑණියන්ට කතා නොකලසේක ඉක්බිති ඒ රාත්‍රිය පහන් වූ කල්හි උදෑසනම සුනන්ද නම් රතාචාර්යා පැමිණ දේවිය මට නොකිපෙව රජුන්ගෙන් නියෝග ලදින් ආමි ඉවත්වනු මැනවැයි දේවියගෙන් තේමිය කුමරු වෙන්කොට එලිබස්නට වන් කල්හි එයින්ද නොසැලුණු මහබෝසතානෝ මාගේ සිත මුදුන් පැමිණියේ යැයි ඉතා සතුටු වූ සේක මේ ආකාරයෙන් නමවැනි රූපරාමුවෙන් දිස්වන්නේ මව හඬා වැළපෙද්දී කුමරු ගැලක තබා රැගෙන යන ආකාරයයි අපි ඇවිසි තැනට පා තිබුවා රජකම අත ළඟ තබා කුමක් අරබයා ඔබ මෙසේ දුකටපත් වී දැයි මම නොදනිමි සිටින්න කුමරුනි මේ කාර්තව්‍යේ නිම කොට කලින් ආයමත් රාජමාලිගාවට යා යුතුයි කුමරුනි එවෙලෙහි අප ස්වාමි දරුවානෝ සොලස් අවුරුද්දක් අතපය නොසෙල් වූයෙන් මට අතපය වසඟ වේද බලනු පිණිස නැගී සිට ඔබ මොබ සක්මන් කොට මේ රතාචාර්යා මට විරුද්ධ වී නම් මැඩ පවත්වන්නට ශක්තිය ඇද්දෝ හෝයි පරීක්ෂා කරනු පිණිස රතය පසු කෙළවර අල්වා ඔසවා ශක්ති ඇතැයි දැන සිටි මොහොතේ ආභරණ පැළඳ ගැනීමට සිත්තුපන්නේය සක් දෙවිඳුන්ගේ පඬුපුල් අස්න හුණුවි තේමිය කුමාරයාගේ මනෝරතය මුදුන් පැමිණියේය ආභරණයෙන් සදමී සිත්තුපන
දිව පළඳනා හා සමග සක් දෙවිඳුන්ගේ සහයෝගයෙන් විෂ්ම කර්මයා එවුවේය. ඒ දවුත් දහසක් සලුපටින් ඉසවෙලුම් බැඳ නොඑක් නිර්මිත පළඳනාවන්ගෙන් සක් දෙවිඳු රජු මෙන් සරහා ගියේය. ඔය 10 වෙනි රූප රාමුවෙන් පෙනෙනුයේ ඒ ආභරණ පළඳින ආකාරයයි. රතාචාර්ය, ඊහුව නුඹ කුමක් නිසා මේ වලකණීද? වල කැනගත යුතු අල జాතියක් පෙනෙන්නටම් නැත. අමුතුව වල සංගවාලිය යුතු දෙයක්ද පෙනෙන්නට නැත. සබඳ කිය වලින්ටට ප්‍රයෝජන කිම්ද? මං මේ මිනි වල කපන්නේ උඩ බල බල පිළිතුරු තබන්න කාලෙ නොවේයි මේ. කසී රජුගේ කොර පිළු ගොළු බිහිරි වූ සිත් පිට නැතව පුතා වලලන්ට මේ හදන්නේ. රතාචාර්ය, මම ගොළු වූයේ බිහිරි වූයේ හෝ කොර වූයේ පිළු වූයේත් නොවේමි. ඉඳින් සැකැත්නම් රන් කෙසෙල් කඳක් වන් මගේ දෙපා බලව කුරවීක තෙපුල් වැනි මියුරු තෙපුල් අසව ලක්ෂණ සම්පන්න දිවකුමරුවන් පුතුන කෙනෙකුන් වලලන්නට ම පියාණන් වහන්සේ නොවදාරපුසේක්. නොකීවා කරන්නා වූ තා අධර්මය නම් කරන්නේ නොවෙද? මොනවා ඇස් අදහාගනු කෙසේද? ස්වාමීනි, නුඹ වහන්සේ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාණන් කෙනෙක්ද? කුමරුවානෙනි ශක්‍ර දේවේන්ද්‍ර කෙනෙක්ද? කාගේ පුතනු කෙනෙක්ද? අසව රතාචාර්ය, ඒ කසී රජ පුතු තා කියන තේමිය කුමාරයාණෝ මමයි. විශ්මේ ජනකයි කුමාරයාණනි, විශ්මේ ජනකයි. කිමෙක්ද මේ විපර්යාසය? අදහාගත නොහැකි. සැතපුණු රුකින් පතක් බිඳීම මිත්‍ර ධර්මය නම් නොවෙයි රතාචාර්ය. තට බද්දින රජ්ජුරුව සැතපෙන රුක වන්නේ මා ඒ රුකේ ශාකාවක් වන්නේ. තායේ රුක් සෙවන සැතපුණු එකෙක් වෙන්නේහිය. තට බත් පිළිදේ රක්නා රජුන්ගේ පුතු මාහට මේසා අපරාධයක් සිතන්නා වූ තා කෙසේ නම් මිත්‍රද්‍රෝහි නොවේද රතාචාර්ය? රතාචාර්යා තම දැස් අදහාගත නොහි පයවැඳ හෙව නැගිට දොහොත් මුදුනෙහි බැඳ කියනුයේ, ස්වාමීනි කුමාරයාණන් වහන්ස, නුඹ වහන්සේ මාගේ බසින් දැන් මාහා කැටිව නුවරට වැඩිය මැනව. නුඹ වහන්සේගේ පිය රජුරුවන්ගේ මාලිගාවට මා කැඳවා යමි කීවේය. ඔය 11 වන රූප රාමුවෙන් පෙන්ුම් කෙරෙනුයේ වල කණිමින් සිටි සුනන්ද නම් රතාචාර්යා කුමරුට මාලිගයට යාම සඳහා ආයාචනා කරන විලාසයයි. එම්බල රතාචාර්ය, තා විසින් කියන ලද ඒ රාජ්‍යෙන්ද ඥාතීන්ගෙන්ද මට නම් දැම් කම් නැත. රාජ්‍ය නම් අධර්මයෙන් ලැබෙන දෙයක්. එසේ නොකිව මැන කුමාරයාණනි, නුඹ වහන්සේ මාගේ බසින් දැන් නුවරට වැඩිය සේක්වී නම් සත්‍රුවන් වැසි වසින්නාක් මෙන් නුවර වැස්සෝද නුඹ වහන්සේගේ මව්පියෝ දෙදෙනාද මට බොහෝ තුටු පඳුරු දෙනු ඇති. එම්බල රතාචාර්ය, මම මව්පිය දෙදෙන සහ
සියලු දිනා විසින් හරවා ලද්දෙමි. හුදකලාව මේ වලට පැමිණියා වූ මා දැන් පැවිදි වනු කැමැත්තෙමි. කැමැතිව පැවිද්දට වීරිය අත් නොහැර තුරුලිය අතර ලැබ සැනසුම් ඉඩ හසර වන ලැබ සිසා රාගිය තුටු සිත් පැතිර නිදහස ලබයි සසරේ හුරු කම්මතර ස්වාමීනි තේමිය කුමාරය මధుර තෙපුල් ඇති නුඹ වහන්සේ කවර හේකින් මව්පියන් සමීපයේහි කතා නොකලේද එසඳ තේමිය කුමරු කියන්නේ රතාචාර්ය මම කොර ගොළු බිහිරි නොවීමි පෙර මේ බරණැස් නුවර රාජ්‍යයට පැමිණ 20 අවුරුද්දක් රාජ්‍යශ්‍රී අනුභව කළෙමි එහිදී කරන ලද පවින් නරකයෙහි පිද 80,000ක් අවුරුදු පැසී මහ දුක් විඳෙමි. එම්බල රතාචාර්ය එක් දවසක මගේ පිය රජතෙම මා උකුලෙහි තබාගෙන රාජ්‍ය අනුශාසනා කරනුයේ. එකෙනෙහිම බැඳ එන්නා වූ සොරුන් 4 දෙනෙක් දැක එකෙකු මරවයි කීය. එකෙකු සිරගෙයි ලවයි කීය. එකෙකු ඇඟ සැනින් විද කාරම් ලවයි කීය. එකෙකු උල තබවයි කීය. පවිටු වූ ඒ රජුහු බස් ඇසුවා වූ මම නොගොළුව ගොළුවීමෙන්ද නොපිළුව පිළුවීමෙන්ද මගේම මලමුත්‍රයෙහි තැවරී වාසය කළෙමි. ඔය 12 රූප රාමුවින් ඔබ දකින්නේ කුමරා ඔසුපත් නරකයෙහි විඳි දුක් රතාචාර්යාට කියාපාන අන්දමයි. රතාචාර්ය සත්වයන්ගේ ජීවත් වීම දුක් වන්නේ වූයේත් බොහෝ කාලයක් පවත්නන්නේ නම් යෙහෙක මේ වූ කලි එසේ නොවන්නේය. ඉතා ස්වල්ප කාලයක්ම පවත්නේය. සසර දුක් නොහැර පවත්නේය. දුකින් මඩනා ලද්දේය. මේ ස්වල්ප ජීවිකාව ප්‍රාණඝාතාදී අකුසල් කවර කාරණයක් සඳහානම් කරන්නේද? තිලකුණු දැනගන්නා විදර්ශනා නුවණ නැති හේයින් ශෝතාපත්ති ආදී මාර්ග නොදුටු හේයින් සත්වයෝ දුක් ජීවිකාව නිසා අකුසල් කරන්නෝය. ඒ හේයින් දුකින් මිදෙම්හයි ඉතා යහසුළු නොවන්නේ වූ සත්පතෙහි පවත්නා ජනයන්හට ඉච්ඡා ඵලයම සිද්ධවන්නේය. සොළො සෞරුද්දක් දැන් මාගේ මනෝරථ පූරණය සිද්ධ වී ඇත. මම නුඹ වහන්සේට කී කරුවෙමි කුමරුනි. නුඹ වහන්සේද මාගේ වචනය කරන්න සුදුසුසේක්. යම් තාක් කලකින් නුඹ වහන්සේගේ පිය රජුරුවන් වහන්සේ කැඳවාගෙනෙම්ද ඒ තාක් නුඹ වහන්සේ මේ තැනම සිටිය මැනව. රතාචාර්ය නුඹ මට යමක් කියන්නේද? ඒ මමද කරන්නේමි. තා නුවරට ගොස් මගේ ඥාති සමූහයන්ට මා නිදුකින් ඉන්නා බව කියා දෙමාපියන්ට මාගේ බසින්ම නමස්කාර කරව. යහපති යහපති කුමාරයාණෙනි. ඔය 13 රූප රාමුවෙන් දිස්වනුයේ කුමරු කැලේ සිටම මව්පියන් වන්දනා කරන ආකාරයයි. හිස් රතැතිව නුවරට බට රතාචාර්යා දුටු චන්ද්‍රාදේවිය මාගේ පුත්‍රයාණන්ගේ පවත් කවරේ දැයි විමසුවාය. තේමිය කුමාරයෝ ගොළු බිහිරි නොවන්නාහ. මිහිරි කතා ඇත්තාහ. බණ කියන්නාහුයයි මම එකවර කිවහොත් කැඳවාගෙන නොවාවේ මන්දෙයි කිපි. දේවයන් වහන්සේ මට නිග්‍රහ කරනු නියතයි. එබැවින් පළමුව අභය ඉල්ලා ගත යුතුයි.
ඉදින්නාර්යාවිනි නුඹ වහන්සේ මට අභය දෙනසේක් වී නම් මා දුටු දේ නොවලහා කියමි. හිම්බල රතාචාර්ය තට අභය දෙන්නෙමි. තා දුටු ඇසූ සියල්ල නොවලහා කියව. ඇසු දුටු සියල් දේ පවසා දේවියට පුදුමෙට පත් ඒ තේමිය කුමාරයන් වනාහි රතාචාර්යා නුවරට ගමන් කරවා තෙමේ පැවිදි වනු කැමැති විය. ඔහුගේ චිත්තාධාරය දැන සක්දෙව් රජතෙම විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා කොළ තේමිය කුමාරයෝ පැවිදි වනු කැමැත්තෝය. ඔවුන්ට පන්සලක්ද තවත් පිරිකරද නිර්මාණය කොට දෙවයි කියා එවීය. ඉක්බිති විශ්මකර්ම දෙව්පුත් වේගයෙන් අවුත් තුන් යොදුන් පන්සලක් මවා සියලු තවුස් පිරිකරද පුදා දෙව්ලොවට ගියේය. මහබෝසතාණෝ තමා උපන්දා සිට පෙරම්පිරූ පරිද්දෙන් සතර මහා බ්‍රහ්ම විහාරයන් සිත්හි වඩා වාසය කළ සේක. ඔබ ඒ 14 වන රූප රාමුවෙන් දකින්නේ කුමරු පැවිදූ ආකාරය සහ ඒ උතුම් පැවිදි සුවය විඳින ආකාරයයි. Thank you.
අහසට පැන නැගලා ඇත මේ පිරිසට ලෝකයේ ඇති තතු පහදවලා Make up.